Bromeliads කියලා කියන්නේ මම පෞද්ගලිකව හරිම ප්‍රිය කරන ශාක විශේෂයක්. විචිත්‍ර පත්‍ර නිසා මේ ගහ හරිම අලංකාරයක් එකතු කරනවා අපේ ගෙවත්තට. ඒ වගේම අපේ මේ පැල එකතුවක් තියෙනවා නම් මගේ Bromeliads divide කරන්න එහෙම නැත්නම් wing කරන්න හොඳම කාලය. ඇත්තටම Bromeliads wing කරනවා කියලා කියන්නේ මේ ඔයගලන්ට පේනවා මේ ගොඩක් සමහර ගස්වල මව් ශාකයට බද්ධ වෙලා තව පැල මතු වෙලා තියෙනවා. ඉතින් අපි ඒවට pups කියලා කියනවා. මේ හැම ගහකම වගේ මේ ගොඩක් පඳුරක් වගේ හැදිලා තිනවා. වගේ මේ බලන්නකෝ මේක දැන් මේක තමයි මම අද වෙන් කරන්න divide කරන්න හදන ගහ. මේක ටිකක් වටිනා ගහක්. ඒ නිසා දැන් මේක බලන්න මේක දැන් මුල තියෙන්නේ mother plant එක. අපි පස්සේ බලමු විස්තර නැතුව. මේක වටේ දැන් මේ පොඩි පැල ඇවිල්ලා තිනවා. ඒ පැල. ඉතින් මේ පැල වලට අපි කියනවා pups කියලා. මේ pups වෙන් කරලා අපිට වෙන පෝච්චි වල හදාගත්තාම තවත් ඒ වගේම ලස්සන පැල ලබා ගන්න පුළුවන්. ඉතින් Bromeliads වගාවෙදී ප්‍රොපගේට් කරන විදිහ තමයි එහෙම නැත්නම් අලුතින් පැල ලබා ගන්න ආකාරය තමයි මේ ඩිවයිඩ් කරලා මම අද පෙන්වන්න හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් Bromeliads හරි කැමති අපි මේ පෝච්චි වල වගා කරාම මේ පෝච්චිය පිරෙන්නම එයාගේ පොඩි පැල ගොඩක් හැදිලා මේ විදිහට pups ඇවිල්ලා පැල හැදිලා හරි ටයිට් විදිහට මේ පෝච්චිය ඇතුලේ මේ ජීවත් වෙන්න හරි කැමති. දැන් මේ තියෙන දැන් මේක මේ ඒ විදිහට ඔගලන්ට පේනවා පොඩි පෝච්චියක් ඇතුලේ තියෙන. හැබැයි මේ පැල ගොඩක් ඇවිල්ලා හොඳින් හැදෙනවා. හරි කැමති ඒගොල්ලෝ ඒ විදිහට ඉන්න. නමුත් අපිට අලුතෙන් පැල ලබා ගන්න ඕන නම් ඒ කියන්නේ අපේ Bromeliads වගාව තව ව්‍යාප්ත කර ගන්න ඕන නම් පැල අලුතෙන් ලබා ගන්න ඕන නම් අපිට පුළුවන් මේ විදිහට මේ අලුතෙන් එන පැල මව් ශාකෙන් වෙන් කරලා වෙනම වගා කරගන්න. ඒක තමයි මම අද කරන්න හදන්නේ. ඉතින් ඔයාගේ ජීවත්වන වටපිටාවත් එක්ක ඔයාගේ growing season එක ඒ කියන්නේ ඔයාගේ පැල වර්ධනය වෙන කාලය ඔයා දන්නවා. ඉතින් ඒ තමන්ගේ ජීවත්වන පරිසරයත් එක්ක ගලපගෙන මේ ක්‍රියාවලිය කරන්න. මොකද මේ විශේෂයෙන්ම ඔයා ජීවත් වෙන්නේ season තියෙන දේශගුණික තත්ත්වයක් එක්ක නම් winter එකෙන් පස්සේ spring එක පටන් ගන්නකොට තමයි growing season එක කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳට වැස්සක් තියෙන, ඒ වගේම warm හොඳ warm පරිසරයකුත් තියෙන කාලවකවානුවක්. ඉතින් බලන්නකෝ දැන් මේ Bromeliads මගේ පොඩි එකතුවක් තමයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලන් ලස්සනට තියෙනවා, colors හොඳට තියෙනවා. ඉතින් දැන් winter එකෙන් පස්සේ හොඳට අවුව වැටෙමින් පවතිනවා. ඉතින් දැන් ඒගොල්ලන් අපිට පේනවා මේ අලුත් දේශගුණික තත්වයට මේ හොඳට හැඩගැහිලා ලස්සනට හරි ගිහිලා තියෙනවා කියලා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අද මේ Bromeliads divide කරන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මම divide කරන්න යන Bromeliads ගහ. මේක දැන් පැහැදිලිව පේනවා හොඳින් බැලුවොත්. මේ මැද තියෙනවා මව් ශාකය. මේ මව් ශාකයේ ලොකු මලක් තිබුණා. මල පළවෙලා ගියට පස්සේ මම මේ මල මෙතන කපලා වෙන් කරලා තියෙන්නේ. හැබැයි දැන් දෙයක් තියෙනවා Bromeliads වලට විශේෂ වෙච්ච. ඒ කියන්නේ Bromeliads අන්නාසි අන්නාසි කුලේනේ. එතකොට Bromeliads වල ජීවිත කාලයටම එකපාරක් විතරයි මලක් පිපෙන්නේ. ඒ මල පිපුණාට පස්සේ මේ Bromeliads මව් ශාකය ක්‍රමයෙන් මිය යනවා. ඉතින් මේකට සෑහෙන කාලයක් ගත වෙනවා මේ මව් ශාකයේ මැරෙන්න. මල පරවෙලා ගොඩ දවසකට පස්සේ තමයි දැන් මේ තියෙන්නේ. මේ පැලේ තාමත් ඒ විදිහටම තියෙනවා. අලුත් විදිහටම තාම මිය යන්න සූදානම් බවක් පේන්නේ නැහැ. ඉතින් මව් ශාකයේ මලක් පිපිලා ඒ විදිහට පරවෙනවත් එක්කම ඒ කාල සීමාව ඇතුළත මේ මව් ශාකය එයාගේ පැල හිමින් ලබා දෙන්න ඒ කාලය ගත කරනවා. ඉතින් මේ විදිහට මල මලක් පිපුලා පරවුණාට පස්සේ හිමින් බලන්න ඕනේ මේ වටේ තියෙන මේ කොළ අස්සෙන් අපිට පේනවා චූටි pups ලා. එහෙම නැත්නම් චූටි පැල හැදීගෙන එන හැටි. ඉතින් ඒ විදිහට ආපු පැල තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන මට විශේෂත්වයක් පේනවා. මොකද සාමාන්‍යයෙන් මගේ අත්දැකීම හැටියට මට මේ වගේ පැල හතරක් නෙමෙයි මෙතන අනේ පහක් තියෙනවා. 1 2 3 4 5ක් ලැබිලා තියෙනවා. මේ ශාකයේ විශේෂයි. ඉතින් මං හිතුවා මේකම divide කරන්න ඕනි කියලා. මේකේ පැල පහක්ම ලබා දීලා තියෙනවා. ඉතින්
සාමාන්‍යයෙන් අපි පැලයක් ඩිවයිඩ් කරන දැන් මේ මව් ශාකයේ හරි විශේෂයි මව් ශාකයත් එක්ක ඇටච් වෙලා එහෙම නැත්නම් මව් ශාකයත් එක්ක බද්ධ වෙලා තමයි මේ පුංචි පැලත් හැදෙන්නේ. එතකොට මේ පැල හැදෙන්න පෝෂණය ලබා ගන්නේ මේ මව් ශාකයේ හරහා. ඒ හින්දා අපි කොයිම වෙලාවකවත් මේ පැල හොඳින් වැඩෙනකන් ඒවට තනියෙන් එස්ටැබ්ලිෂ් වෙන්න එහෙම නැත්නම් තනියෙන් පැලයක් විදිහට හොඳට වර්ධනය වෙන්න ශක්තිය ඇති වෙනකන් අපි මේ පැලේ මව් ශාකයෙන් වෙන් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් මේ පැලේ ඉක්මනටම මැරලා යනවා. මේක මුල් අදින්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ විදිහට මේ බ්‍රොමීලියා පැල ඉවත් කරන්න ඩිවයිඩ් කරන්න සුදුසුම කාලේ විදිහට සැලකෙන්නේ මව් ශාකයේ ප්‍රමාණයෙන් භාගයක් ප්‍රමාණයට මේ පුංචි පැලේ වැඩුණට පස්සේ තමයි. මොකද මෙයාට තනියම මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙයාට තනියම පැලයක් විදිහට හොඳින් වර්ධනය වෙන්න ශක්තිය ලබා දෙන්නේ මේ මව් ශාකය හරහායි. දැන් මුලින්ම අර ප්‍රොමිලියන්ස් වල මැද වතුර තියෙනවනේ, අපි වතුර ටික අයින් කරලිමු. දැන් මේ ගහ හොඳට තෙත් වෙලා තියෙන නිසා, මොකද දැන් ඊයේ අපිට හොඳට වැස්ස ලැබුණා, ඒ නිසා ගහ හොඳට තෙත් වෙලා තියෙන නිසා මට මේක පෝච්චියෙන් ඉවත් කරන්න හරි ලේසි. හැබැයි එහෙම නැත්තම් ඔයා මේ කලින් දවසේ මේකට වතුර ටිකක් දාලා පස පොඩ්ඩක් බුරුල් කරලා තියන්න. මම මේක තමයි පාවිච්චි කරන්නේ පැල ඉවත් කරන්න. මම හිතනවා මේ ගොඩක් වෙලාවට මේ බ්‍රොමිලියඩ්ස් හරිම තදයි ඒ සම්බන්ධ වෙන තැන්. ඉතින් ඒ නිසා බලමු අපි මේකෙන් ඉවත් කරගන්න පුළුවන් වේද කියලා. එහෙම නැති වුණොත් අපිට පිහියක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි උපකරණය මොකක් වුණත් පාවිච්චි කරන එක හොඳින් පිරිසිදු එකක් වෙන්න ඕනේ. මොකද මේ හරහා විස බීජ යන්න පුළුවන්, ගිහිල්ලා ඔයාගේ ශාකය කුණු වෙන්න පුළුවන්. දැන් මම මේ විදිහට පෝච්චියෙන් අයින් කරාමේ හරි පොඩි මං හිතන්නේ මේ 9 cm වගේ පුංචි සෙන්ටිමීටර් 9ක වගේ පොඩි පෝච්චියක තමයි මේක තිබුණේ. බ්‍රොමිලියඩ්ස් වලට ගොඩාක් ලොකු මාධ්‍යයක් ඕනේ නැහැ. අපි කලින් ඒ ගැන කතා කරලා තියෙනවා. ගස්වල පවා හැදෙන බ්‍රොමිලියා ප්‍රභේද තියෙනවා. දැන් බලන්නකෝ, දැන් මෙන්න මේ විදිහට මව් ශාකයේ සහ පැලය හොඳින් සම්බන්ධ වෙන තැන අපි මේ විදිහට හොඳට පාද ගන්න ඕනේ. එතකොට අපිට මේක කපලා අයින් කරන්න ලේසි. මේ අගින් තමයි සාමාන්‍යයෙන් පොඩි පැලයක් මුල් වෙන්නේ. ඉතින් දැන් මේ විදිහට මම මේ පරණ කොළ ටික මෙහෙම අයින් කරනවා. මේ බලන්නකෝ, මේ දැන් මේ මව් ශාකයේ මැදින් තියෙනවා. මේ විදිහට පොඩි පැල ඇවිල්ලා තියෙනවා මේ ගහේ වටේටම. මේ පැලේ මම ගිය අවුරුද්දේ තමයි මිල දීලා ගත්තේ. ඉතින් මට හිතා ගන්න බැරි හොඳ වර්ධනයක් ඒ ගහේ වුණා. මම මුකුත් පොහොර මුකුත් එකතු කරේ නැහැ. සෝපාදාහම තමයි සාමාන්‍යයෙන් ප්‍රොමිලියන්ස් වලට එහෙම විශේෂයෙන් පොහොර එකතු කරන්න ඕනේ නැහැනේ. හරි, දැන් මම බලනවා. දැන් මේ බලන්නකෝ, දැන් මෙතන මම හිතන්නේ මේක කපනවට වඩා අතින් කඩා ගන්න මට ලේසි වෙයි. අපි බලමු එකක් අපි කරමු. ඔව්, මේ මෙතන තුවාල වෙන්නේ නැතුව මේ විදිහට කඩා ගන්න ඕනේ. දැන් මේ අග කොටසින් තමයි මුල් එන්නේ. මේ අග මේ ගහේ මුල් වෙන කොටස ඔයගලන්ට පේනවා. මෙයා දැන් පැලයක් විදිහටම හොඳින් වැඩිලා තියෙන්නේ. එතකොට මේ මව් ශාකයත් එක්ක සම්බන්ධ වෙලා තිබුණට මේ තනියෙන් වෙනම පැලයක් විදිහට වර්ධනය වෙලා තියෙන්නේ මුලින් ඉඳන්ම. 2 මේ මුල්ද තුනයි. දැන් තාම මේ මව් ශාකයේ හොඳින් තියෙන නිසා මට හිතෙනවා එක පැලයක් මේ ගහත් එක්කම ඉතුරු කරන්න. අපි බලමු මේ රිස්ක් එකක් ගන්නෙත් නැතුව
මම දැන් පැල හතරක්ම අයින් ඉවත් කරානේ ඒ නිසා මම මේ පැලේ මේ විදිහටම ආපහු සැරයක් පෝච්චිය වගා කරනවා. එතකොට මෞෂාක්‍ය හොඳින්ම මැරිලා ගියාට පස්සේ මේ පැලේ මට තියාගන්න පුළුවන්. ඉතින් තාමත් එතකොට මේ පැලේට මෞෂාක්‍ය පෝෂණය ලැබෙනවා. මම ඒක පස්සේ වගා කරන්න තියලා ඊට පස්සේ මම කරන්නේ මේ පැලට මෙතන සුද්ධ කරගනිමු. හරි දැන් මේ බලන්නකෝ ගොඩාක් ලස්සනයි නේ මගේ පොඩි බ්‍රොමීලියාඩ් පැල ටික. ඉතින් දැන් මේ ටික මම වගා කරාට පස්සේ මට මේකෙන් හොඳට පැල බූ කරගන්න පුළුවන් මේ විදිහටම. ඉතින් මේක ගොඩක් ඇත්තටම රෙයා විශේෂයක් විදිහට තමයි මට හම්බ වුණේ. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේක මේ විදිහට වෙනස්ව පැල විදිහට වගා කරගෙන මේ බෝ කරගන්න. ඉතින් අපි බලමු මේ කොහොමද දැන් මේක වගා කරගන්නේ කියලා. බ්‍රොමිලියඩ්ස් වගා කරන මාධ්‍ය ගැන කිව්වම ගොඩක් අය අහනවා මොනවාද වගා කරන මාධ්‍ය එහෙම කියලා. හැබැයි බ්‍රොමිලියඩ්ස් වගා කරද්දී මාධ්‍ය ගැන ගොඩක් වොරි වෙන්න එපා. gedara ඕගොල්ලන් හදාගන්න කොම්පෝස්ට් නම් ඒකට ගඩොල් කැබලි පොඩියට කුඩු කරලා කැබලි කරලා ගඩොල් එහෙම නැත්නම් තවත් වතුර හොඳට දරාගෙන ඉන්න මාධ්‍යයක් තමයි පොල්ෙලි පොඩියට කපාගත්ත පොල්ෙලි ඒ වගේ දේවල් එකතු කරලා මේ මාධ්‍ය හදාගන්න. විශේෂයෙන්ම වතුර තෙතමනේ තියෙන හැබැයි මේ ඉක්මනට වතුර බහගෙන යන මාධ්‍යයකට තමයි යා කැමති. ඉතින් බ්‍රොමිලියඩ්ස් වලට අපිට වතුර දාද්දිත් අපි මතක තියාගන්න ඕනේ මේ ඇත්තටම පැලේ තියෙන පෝච්චියට වතුර වැටෙනවට වඩා එයාගේ අර මැද ගහේ මැද කොටසට තමයි වතුර එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හරහා වැටෙන එයා ලොකු පෝෂණයක් ලබා ගන්නවා ශාකයට. ඒකට වැටෙන කොළ දිරාපත් වෙලා එතකොට කෘමි සත්තු ඒව හරහා තමයි යාට හොඳ ස්වභාවිකව පෝෂණයක් ලැබෙනවා. වතුර යොදන කොටත් අපි මේ මාධ්‍යයේ මේ වතුර හොඳට දරාගෙන ඉන්න ගොඩක් තෙතබරිත මාධ්‍යයක් නම් පාවිච්චි කරන්න එපා. ඉතින් මේ විදිහට මම වෙන් කරගත්ත පොඩි බ්‍රොමිලියඩ්ස් පැල මෙතන මැදින් තියලා අපි ගොඩාක් මේකට මේ යට කරන්න ඕනේ නැහැ. මුල් හොඳට අල්ලනවා. මෙහෙම මම හදනවා. ලේසි ඉතින්. මෙහෙම අපිට බ්‍රොමිලියඩ්ස් පැල මෙහෙම අලුතින් හදාගන්න පුළුවන් නම් ගොඩක් අය මම දන්නා ඉන්නවා. ඊට පස්සේ මේ පැල අලෙවි කරන්නත් පුළුවන්. ඉතින් මේ එහෙම මේ හැකියාවකුත් තියෙනවා. දැන් මේ විදිහට අපි හදලා ඉවර වෙලා මේක මේ මන්නම් පොඩ්ඩක් අර මේ දවස්වල වැස්ස නිසා වැස්සේ තියන්නේ නැහැ එලි මහනේ පොඩ්ඩක් හෙවනක තියෙනවා. ඊට පස්සේ මාසයක් දෙකක් විතර ඒ විදිහට තිබුණට පස්සේ මෙයා අපිට මේ එලියෙන් තියන්න පුළුවන්. ඉතින් අර ගොඩාක් තෙතබරිත කියන්නේ ගොඩාක් වැස්ස වැටෙන කාලකදී නම් එළිය තිබ්බොත් මේවා මැරිලා කුණු වෙලා යනවා. දැන් මගේ මේ ඒ වගේ පැලයක් මේ හොඳ වටිනා පැලයක් මේ වින්ටේජ්ෙදි මට නැති වුණා. මොකද මේ මම එච්චර එක හිතුවේ නැහැ ඔරොත්තු දෙයි කියලා හිතුවා. හැබැයි දන්නේම නැතුව ඒක හොඳට මේ මම වෙන කෙනෙකුගේ මිලදී ගත්ත එකක්. මං හිතුවේ ඒක හොඳට මුල් අල්ලලා ඇති කියලා පැලේ හොඳට මේ ස්ථාපිත වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා තිබුණු නැහැ. පැලේ මැරිලා ගියා. ඉතින් දැන් ඒ නිසා මේ විදිහට මම ගොඩාක් උගුල දැක්ක මම ගොඩාක් යට කරේ නෑ මේ පැලය. මොකද මේකේ මේ මුල් අල්ලන්න පසත් එක්ක පොඩ්ඩක් ටච් එකක් තිබුණොත් ඇති. එතකොට මේ ඉක්මනටම මුල් අල්ලනවා. ඒ හින්දා තමයි බ්‍රොමිලියඩ්ස් වගේ දේවල් මේ ඇත්තටම ගල්වල එහෙම නැත්තම් ගස්වල වුණත් අපිට ලස්සනට වගා කරන්න පුළුවන්. ඕනම ලස්සන මේ පරිසරය හැඩ කරන එහෙම නැත්තම් උද්‍යාන අලංකරණය කරන ගහක් විදිහට. ඉතින් දැන් ඔන්න මම බ්‍රොමිලියඩ්ස් ටික ඩිවයිඩ් කරා. ඒ වගේම හදලත් ඉවරයි. ඉතින් අපි බලමු මේකේ ප්‍රෝග්‍රෙස් එක කොහොමද කියලා. මේ පැල ලස්සනට හදාගෙන මේ ලස්සනට හැදිලා ආවහම අපි බලමු මොකක්ද ඉදිරියේදී කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්
අහන්න කමෙන්ට් කරන්න ඔගොල්ලන්ගේ අදහසුත් ගොඩාක් වටිනවා. ඉතින් මම දන්නවා අපිත් එක්ක අපි වට එකතු වෙලා ඉන්නේ ගහකොළට පරිසරයට ගොඩාක් ආදරය කරන ලස්සන හදවත් තියෙන අය කියලා. ඔගොල්ලන් ආස කරන දේවල් ඉදිරියේදී ගොඩාක් වීඩියෝ හරහා ගෙනෙන්න අපි සූදානමින් ඉන්නවා. තවත් අලුත් අදහස් එක්ක අලුත් දවසකදී හමු වෙමු. එතෙක් පරිස්සමින් ඉන්න.